ලංකාවේ අපිට මආාවේනික න හොඳම පෝතල් කරන සිංහල අච්චාරුවේ රසවත් වට්ටෝරුව තමයි අදම මොයාලට අරගෙනාවේ. මේ අච්චාරුව එක කල්තියාගෙන කන්නත් පුළුවන් හරිම රසයි. ඉතිං ඔන්න එහෙෙනම් ඔයාලත් මේ රසම රස අච්චාරුව හදළ බලන්න. අපි බල්මු මේක හදාගන්න අපිට මොනුවවද ඕනුවෙන්නි කියලා. හැරටක්‍රෑම් දෙසේ පණහක් අංගල්ලෙක් හමාර තීරුවලල්ට ක අපපලරගෙන තියෙනවා. අමුගස් ලබ ගැටියයකුත් ඊට වඩා පොඩක් පොඩියට කප අරන් තියෙනවා. ව පලාාගනිපු අමිරිස් කරල් දහයක් විතර සුද්ධකරර්ගානිපපුූ රතුලෝන ග්‍රෑම් දෙසේයක් කරන්තියෙනවා. ඊට අමතරව සුදුලඕනු බික්පාහක් අංගල් දෙක්කව වගේ ගු කෑල්ලක් පොඩි කෑලිවලට කපාගෙන හොඳදි සෝධගෙන තිෙනවා. ඉතිං ඕන මේටික තමයි ූලික වශයෙන්ම ඕන වෙන්න, ඊට අමතරව ඕන වෙන තුන පහටිකමන් හඳන ගමන් කියන්න. ඊට පස්සි මැටිය ඇතිලියයක් ලිපේතිේල ඒකට විනාකිරිටික දාගන්න. එතන මම විනාකිරි මිල්ලිට සේයක් තමයි අරගෙන තියනෙ. ඒවගේ පොල්විනාකිරිි තමයි අරගත්තේ. ඊළඟට මේකටකාකොඩ තේ හැදි භාගයකොයි දුනොටිකොයි එකතු කරල හොඳින් කලවං කරගන්න. ඉතිං ඔන්න ඊළඟට මේ විනාකිරිටි හොඳයට උතුරනකන් තියාගන්න ඕන. විනාකිරිටික හඳින් උනුවේගෙන එනකොට අපි මේකට අමොමිරිස් ඒ වගේම රතුලෝනෝ කපාගත් කෑරැට් ගස්ලාබෝ හෙම මේගට එකතු කරගන්න ඕන. ඒටික ඔක්කොහොම හොඳින් එකතු කරල කලබං කරලා විනාඩි තුනක් කතරක් වගේ හොඳින් තම්බගන්න. ගස්ලාම්ඹෝ කෑරැට් ොඩක් තම්බන්නපා ගොඩක් තැම්බුනාම මේ අච්චාරුවේ නියම රසෙන්නේෙ නැහැ ඒ නිසා මේ ලෝනු ලබො කෑරඩ් අවමිනිිස් මේව සාමානි ප්‍රමාණයට විනාඩි තුනාක්කෝගේ තම්බලගත්ත මඇති. ලිපේක ඉදර මධ්‍යම් ප්‍රමාණීන්තියාගිෙන තමයි තම්ඹගන්න ඕන. ඉතින් මේක සාමානයෙන් අමුවට් අරගෙන ඊට පස්ස විනාකිරෙන් තමයි මේක කල්තියාගනිදි තැම්බෙන්න්නේ එතකොට තමයි සිංහල අච්චාරුවෙන් නියම රස එන්නේ. ඔට පස විනාඩි තුනක් වගේ තැම්බනාම අපි මේක වැඩිපුර තියෙන විනාකිර ටික බේරලා මේක වීතුරු බෞල්හෙකට දාගනිමු. ඉතිං ඔන්න ඇල්මීනයම් ප්ලාස්ටික් භාජනවලටනම් දාන්න එපා. මේක අනිවාරෙන්ම වීතුරු පාචනයකටම දාගන්න. දෙන්න අපි අච්චාරපේෂ්ටක හදාගනිමු. මම පොඩි ගයින්්ඩ ජයකට කලින් කපාගනිපපු ඉගුරු ටික සුදුලූ නොටික එකතු කරගත්තා. ඊළඟට එකටම අබකුඩුවලින් තේහැඳදි දෙකුත් එකතු කරා අබ කොඩු නැත්තං අබ යට ගන්න ඊට පස්ස ම මේකටම එකතු කරගානෙ ලොනුටිකාක්, ඉතිංවාගේ රස්සා අනුව මෙකට ලොනු එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මිරිස්කුඩු ටිකත් එකතු කරගත්තා. මිනිිස්කුඩුනම්මන් තේහැඳ එක්ක හමාරක් වගේ තමයි එකතු කරගත්ත. ඊළඟට මේකට සීනි පුරුවවාපපු තේහැඳදි එක හමාරකුත් එකතු කරගත්තා විනාකිරි මේස හැඳදි තුනක් වගේ එකතු කරලා මේක හොඳ පල්්ප එකක් වගේ වෙනකම් ලෙන්ඩ කරගන්න ඕන. අච්චාර්වයේ හොඳම රසතයන්නේ මේ අපි හදාගන්න අච්චාර් මිශෂණේ. ඒනිසා මේක හදලිවරල බලන්න ලුණනුවහම ගාන්් තිනදි කියලා මදිිපාඩුවත් තියවනං අපහුදාල බෙෙන්්ඩ කරගන්න. මම කලින් කිව්වනේ ඔයාල මේ පෙරාගනිපු මේ ගස්ලබූ එ වගේම කැරැට් ලෝනු අවුමිරිස් වීදුරු බොල්ලෙකට දාන්නේ කියලා විනාකිරි ටික විසික් කරන්න ඊළංගට දැන් අප අර හදාග නිපපු අච්චාරමිශ්‍රණය මේකට දාලා හොඳින් කලවන් කරගන්න ඔන්න දැන් අපේ රසම රස සිංහලච්චාරුව හදලඉවරයි ඉතිංවාට මේක හරිම ලේසිෙන් හදාගෙන කල්තියාගෙන බත් කනගොඩ ටිකටික දාගන්න පුළුවන් හරිම ලේසි එවගේම ගොඩක්ම රසවත් අචාරමිෂණය කලවන්කරත්තිේ හොඳ වියලි පොල්කටු හැන්දම්ම භාවිතා කරන්න මතකතියාගන්න. ඔන්න දැන්නවාෝට පුළම් ේටික පොඩ්ඩන් නිවෙන්න තියලා ඔය මේක කල්ත බාගන්න ගන්න බෝතල් ටික්ක ජීවනහරණය කරගන්න. ඉතින් වීදුෘු බෝතල් තමයි ගන්න ඕන ජීවනුහරණය කරන්නේ හොඳ නටන උනුවතුරට දාලා. ඊට පස්සේ විනාඩි දෙකක් විතර තියලා. ඒ වතරෙන් අයින් කරලා හොඳ සේවවිියට එහෙකට හරි නැතතා හොඳ කපරෙදික ඇල්ලකට හරි. එක වතුරටික බේරීන තිෙලද යන්නඕන. වතුර හොඳටම බිින්දුවක්කන්න නැති වෙන බේරුණාට පස්සේ අචාර මිශ්්‍රණෙත් හොඳටම නියුණට පස්සිතාමයි අපි මේටික පෝතල්වල අසුරගන්නේ සතියාත් දෙක් මේක කල්තියාගන්න පුළුවන් ඊට වඩා අතියයාගන්නව වනංඔයාඩ මේක ශීත කරණය දාාන පුළුවන්. ඉතින් ඔන්න මේක ඉක්මනින්ම්ම නරක් වෙන්න හේතුව තමයි ඔයාලා තෙත හැන්දක් පාවිච්චි කරලා අචාර මිෂ්ණය ගන්න එක. ඒවාගේමයි ඔයාල හොඳ වියලි හැන්දක්වාගේම මේක හොඳට කල්තියාගන්න බෝතලේ හොඳට ආවරණය කරන්න ඕන. ඉතින් මෙන්න මේ වගේ පරඩල් කෑල්ලක නුතාවරණය කරලා ඊට පස්සේ මේකි මෝඩිය වහගත්තම හොඳට මේක සීල්දනවා. ඔයාලන් මේ රසමරසාච්චාරවා හතළ බලන්නකෝ මගේ විඩියෝක බැලියට කොඩක් ස්තුතියි අයිත්තවසක රසම රස ලේසිරැසිපියක් කරං ඉක්මනින් මෙන්නම්. ඔයාල හැමෝටම තෙරුවන් සරණයි.